ලැවූගින්නෙන් වසාරට දැල්වෙන දවස් වල අපි කල්පනා කොට නිදහස සොයා යන මාවත අගේ කොට ජනපති සජිත් කරවමු අපි වෙලාවට. කියන්න කැතයි, නිංජිතයි, අසික්කිතයි. අමතක කරන්න එපා මේ තාත්තේ. අහිංසකම දරුවා වේලක් කෑවොත් දෙවේල බඩිකෙන් ඉඳලා ගමේ හද්ද පිටිසර ගමේ ඉඳලා ගමේ පාසලේ සීසන් එක අරගෙන බස් එකේ යන එක බලාගෙන ඉන්න බැරුව කුහකකමට බස් එකට ගිනි තිබ්බ, ගමේ හොරවුව කැඩුව, ගමේ විදුලිය එළි දක්වන ට්‍රාන්ස්ෆෝමරේ කැඩුව, ගොවි ජන සේවා මධ්‍යස්ථානය කැඩුවා, 76 අවුරුදු ස්ථාපය ගැන කියන මහින්ද මහත්තයා පරාදි වීගෙන එනකොට දිනවණ්ඩ ශක්තිය දුන්න, පොන්සේක මැතිතුමාට ශක්තිය දුන්න, ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ශක්තිය දුන්න, චන්ද්‍රිකා නෝනා පරතින්ඩ යනකොට රැකගත්ත ජනතා විමුක්ති පෙරමුණ රටටම අද පච ගහගෙන යනවා. මුකුත්ම කරන්න බෑන මහත්තයෝ, 12ට වැඩිය මුකුත් කරන්න බෑනේ. ඒක නම් මගේ ඒරියා ගණන් කරන්න එපා. ඔයගොල්ලෝ කොහේ කරගත්තත් කමන්නේ. ආනම අඩුවේ නීතිය කඩන්න මම දෙන්නේ නැහැ. පැහැදිලිව මම ඉන්නවා. අපි කඩන්නෙත් නැහැ. ඒක එනයි මහත්තයෝ, ඡන්ද නීතියක් තියෙනවානේ. පෝස්ටරයක්, කටවුට් එකක්, කොප්පියක්, ඒ පාටක් මොකක්ද ඔයත් නැත්නම් මේ නෑ නෑ ඒක හරි. මේකේ ඡන්ද නීතියක් තියෙනවා. 12 දෙනෙකුට වඩා මේක රැස් වෙන්න බෑනේ. මේ නීතිය ඉන්නවා. දැන් මෙතන ඉන්නවා ඊට වඩා. ඒක නම් මේ නීතියට මේ මේ අද මම සංවිධායක වුණා. ඒකේ පොඩි පිළිගැනීමක් තිබ්බා. ඒකයි කරේ මේ අතරම පිළිගැනීමක් නැහැ. ඉතින් මේමයි ස්පීකර් පර්මිට් එක දාලා තැනකට දාලා පර්මිෂන් අරන් ඊළඟට කරන්න. ඒක ඒ විදිහට කරන්න. මේ විදිහට කරන්න බෑ. ඒ වැඩ පිළිවෙලක් කරනකොට තවත් මොකද මෙහෙ කියන එක ටිකක් අමාරු පොයින්ට් එකක් නේද? ආනමඩුව කියන්නේ. ඒකද මම හරියටම ඉන්නවා. හරි, ඒක හොඳයි ඉන්නේ. අපි එහෙම කවදාවත් කරන්නේ නැහැ. හරි, අද දින සිට ඔබතුමාල්ලා අපි කණ්ඩායම සියලු දෙනාම එකතු වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමන් මේ රටේ ජනාධිපති කරලා ආනමඩුව නැවත ප්‍රේමදාස යුගයක් කරා ගෙන යන්නට ඔබතුමාගේ ශක්තිය ලබා දෙන්න කියා මා ඉල්ලා සිටිමින් මාණියට එනවා. බොහොමත්ම ස්තුතියි. ජය වේවා. බොහොම ස්තුතියි ආසීල ප්‍රේමලාල මැතිතුමනි. ආනන්දනීය දවසක්. ඒ තමයි ඔබේ මගේ ආදරණීය නායකයා. හරිම අර හදවතේ තිබුණු අර කැකෑරුණු ගතිය ලිහිල්ුණා වගේ මට දැනුනේ. ජාතියක් පනාදින මොහොතක්, එවැගේම සාගතය හොල්මන් කරනවා, අපේ පුංචි දරුවන්ට හෙට දවස අවනිශ්චිත වෙලා තියෙන මොහොතක රට ගොඩනගන්න, මේ රට නැවත හදන්න සියලු බලවේග සියලු කොන්දේසි පැත්තකින් තියලා වාද බේද පැත්තකින් තියලා එකවන්ව සජිත් ප්‍රේමදාස නායකයත් එක්ක මේ රටේ ඓතිහාසික සංවර්ධන යුගයේ ආරම්භ කරන නායකයත් එක්ක පෙළගැසීමෙන් සිටින මොහොතක් මිත්‍රවරුනි. අන්න ඒකට ශක්තිය දෙන්න, ජවය දෙන්න අද සියලු බලවේග සමග ජන බලවේගයත් එක්ක අත්වල බැඳ ගන්නවා. ඒ නිසා ආනමඩුව දිනවන්න, එවැගේම තමයි පුත්තලම දිස්ත්‍රික්ක දිනවන්න 70-81 කිකා බොරු ගණන් කියන අයට අපි කියනවා ආනමඩුව දිනනවා, එවැගේම තමයි පුත්තලම දිනනවා. ඒක සුබ ලකුණු, ජය ලකුණු තමයි පහළ වෙන්නේ කියලා කියමින් ඔබතුමාට ජය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ඔබත් එක්ක ඉන්නවා, අපේ නායකතුමා ඔබත් එක්ක ඉන්නවා, අපේ සන්දානේ ඔබතුමත් එක්ක ඉන්නවා. 69 ලක්ෂයේ අයිතිකාරෝ මේ ඉන්නේ. මේ ඉන්නේ සංවිධායකතුමා, මේ ඉන්නේ මන්ත්‍රීතුමා. මේ 69 ලක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරන්න ශක්තිය දුන්න කණ්ඩායම
හැබැයි ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මුළු රටම දිනනවයි කියනකොට සීයකගෙන් ඇව්වොත් සීයම කීවා ගෝඨාභය දිනනවා කියලා. හැබැයි එක්කෙනෙක්වත් කිව්වේ නැහැ සජිත්ව දිනනවයි කියලා. හැබැයි එහෙව් වෙනකොට ලක්ෂ 56ක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පරාජය දැක දැක එතුමාට ඡන්දෙ දුන්නා. ඔය මගේ දාපු තර්කය 69 ලක්ෂය 70 ලක්ෂයක් කැඩියට හිතන්න. හැබැයි මේ කඳවුර 3ට කැඩිලා තියෙනවා. ඉන්න ජනාධිපතිතුමා කොටසක් ගන්නවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ තව කොටසක් ගන්නවා. ඒ වගේම නාමල් රාජපක්ෂ මැතිතුමා තව කොටසක් ගද්දී මගේ දේශපාලන තර්කය තමයි මේක ජයග්‍රහණය කරන්න මේ තුන් කට්ටුවටම අවස්ථාව උදා වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා නියත වශයෙන්ම මේ සටනේ සජිත් ප්‍රේමදාස මැතිතුමා දිනනවා දිනනවා දිනනවාමයි කියලා සැකයකින් තොරව කියන්න පුළුවන්. ඒ තමයි මම දාන දේශපාලන තර්කය හා සටන. ඒ විතරක් නෙමෙයි මතක තියාගන්න මේ මැතිවරණ සටන පටන් ගන්නකොට දේශපාලන ධාරිතාවන් කිව්වා සජෙබ ඉවරයි අද වෙසක්කට එනවා මැයි පෙළපාලියට එනවා අවුරුද්දට එනවා නාම යෝජනාවට එනවා මැතිවරණය දිනන්න සතියක් තියලා එනවා කියලා. තව කට්ටිය කියාගෙන යනවා ඡන්දෙ කිට්ටු වෙනකොට මෝඩි එනවා කියලා. මං හැව යකෝ මෝඩිට අපේ පුත්තලමේවත් එහෙම නැත්නම් ලංකාවේ කොහෙවත් ඡන්ද තියනවද කියලා. අද ඉන්දියාවේ ප්‍රධානම පුවත්පතක් කියලා ඉවරයි. පුවත්පතක් කියලා ඉවරයි. මේ සටනේ නියත ජනපති අඩියට පත් වෙන්නේ සජිත් ප්‍රේමදාසයි කියලා. තව තර්කයක් තිබයි මගේ දේශපාලන කතාවේ අවසාන පරිච්ඡේදය. සමහරු බැලුවා මේ සටනට ඩලස් සලාපෙරුමගේ නායකත්වයේ ගණ්ඩ. සමහරු බැලුවා චම්පික රණවකගේ සහයෝගය ගණ්ඩ. තව සමහරු බැලුවා දයාසිරි දයසේකරගේ සහයෝගය ගණ්ඩ. තව කෙනෙක් බැලුවා ඉසාත් බදුරුදීන්ගේ සහයෝගය ගණ්ඩ. මේ හතර කට්ටුව නිසා මතක තියාගන්න මේ ගෙන්දගම් පොළවේ අඩිය ගාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරපු වන්නියේ නායකයෙක් හැටියට මම කියනවා මේ සටන දැන් සජිත් ජයග්‍රහණය කරලා හමාරයි 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 කියන එක. ජනතා විමුක්ති පෙරමුණ ගැන කතාවේ අවසාන පරිච්ඡේදය. අද ඉතාම සද්භාවයෙන් ගමේ දේශපාලනයට රට හදන්න ජාතිය හදන්න දරුවන්ට ගෞරවය දක්වන්න ගම සම්වර්ධනය කරන්න සද්භාවයෙන් එකතු වෙච්ච ජනතා විමුක්ති පෙරමුණට අතේ ඇඟිලි ගාණක් වාගේ පිරිසක් ඉන්න එක අපි හෘද සාක්ෂියත් එක්ක පිළිගන්න ඕනේ. හෘද සාක්ෂියත් එක්ක මේ නගරේ ඉන්න අම්මිල මුදලාලිලා ඒ වගේම රවි ඩොක්ටර්ලාගේ තාත්තලා වගේ කෘතහස්තකමින් මේ රටට ජාතියට ආදරය තියෙන කණ්ඩායමක් ඉන්නවා. හැබැයි අනික් කණ්ඩායම ගැන කියන්න කැතයි නිංජිතයි අසික්කිතයි. අමතක කරන්න එපා මේ තාත්තේ අහිංසකම දරුවා වේලක් කෑවොත් දෙවේලක් බඩිකින් ඉඳලා ගමේ හද්ද පිටිසර ගමේ ඉඳලා ගමේ පාසලේ සීසන් එක අරගෙන බස් එකේ යන එක බලාගෙන ඉන්න බැරුව කුහකකමට බස් එකට ගිනි තිබ්බ ගමේ හොරවුව කැඩුව ගමේ විදුලිය එළි දක්වන ට්‍රාන්ස්ෆෝමරේ කැඩුව ගොවි ජන සේවා මධ්‍යස්ථානය කැඩුව 76 අවුරුදු ස්ථාපය ගැන කියන මහින්ද මහත්තයා පරාදි වීගෙන එනකොට දිනවණ්ඩ ශක්තිය දුන්න පොන්සේක මැතිතුමාට ශක්තිය දුන්න ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ශක්තිය දුන්න චන්ද්‍රිකා නෝනා පරතින්ඩ යනකොට රැකගත්ත ජනතා විමුක්ති පෙරමුණ රටටම අද පච ගහගෙන යනවා. ඒ නිසා මේ පච පුංචලා මුණා කිවත් මම කියනවා මේ ආසනවල ඡන්දයක් ගනේ වෙනදා විදියට නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණ ලොකු ඡන්දයක් ගන්නවා. හැබැයි මතක තියාගන්න මේ කප තියෙන තුරු ජනතා විමුක්ති පෙරමුණට ජයග්‍රහණයක් නැහැ. මිනිස්සු මැරිලා ඉපදිච්ච මිනිස්සු නෙමෙයි. මතක තියාගන්න මේක හොඳට සපත කරලා කියනවා මේ මැතිවරණය නැගෙනහිර උසේ ස්ථිරයි
නිල්ලාසසේ පෑදිලේ නැගෙන ඉරුසේ ස්ථිරයි. නිල්ලාසසේ පෑදලේ අපි පරදින සටන්වලට නායකත්වය දීලා නැහැ. අපි ගණන් බලලා තර්ක කරලා තර්කයට තර්ක කරලා මේ මිනිස්සු කාටද ආවේ කියන එක බලලා අපි තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව ගත්තේ වෙන කිසි දෙයක් ඉඳා නෙමෙයි, ආනමඩුවට ඕනේ. ආනමඩුව උපන් මිනිස්සුන්ගේ අවශ්‍යතාවය මේ වගේ කොල්ලෝ හැමදාම අපි එකට තියලා පංගු පෙරු කරලා අපිව ප්‍රශ්න ඇති කරලා අපිව බේද බින්න කරලා මේකේ ඡන්දෙ ගත්තේ කවුද කියලා ඔබ තමුන්නස දන්නවා. එසක් කරුවෝ ඔයාලට ජීවත් වෙන්න දේශපාලනේ අවශ්‍ය නැහැ. අපි දන්නවා ඔයාලා ව්‍යාපාරිකයෝ මේ වගේ කට්ටිය බයිස්කල් 100ක් 150ක් අරගෙන පාරට බයින්න බෑ. අඩුම තරමේ තෙල් ගහන්න අරක්කු සුදු මල්ලි බොන්න දෙන්න කණ්ඩ දෙන්න අඩුම තරමේ එක තෙල් ලීටරයක් චුට්ටමලේ ගාලා නෙමෙයි මෙන්ඩ කියලා නෙමෙයි පපුවේ කැක්කුමක් තියෙනවා. 30 අවුරුද්දකට වැඩිය මේ දේශපාලනේ වෙනුවෙන් අපි අපේ කාලය ධනය ශ්‍රමය කඳුල දහඩිය ලේ ජීවිත පරිත්‍යාග කරමින් සටන් කරන්න අපි උද්‍යෝගයක් ගත්තයි කියන එක මතක් කරමින් මේ වෙලාවේ යම් කිසි ප්‍රශ්නයක් මතු වුණා නම් ඒකට සමාව ආයුධමින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජය වේවා. ආනමතු ජනතාවට ජය වේවා, ජය වේවා, ජයම වේවා. උදව් කරපු ආපු ඔබටත් බොහොම පිං, බොහොම ස්තුතියි.